ගස් කජි YouTube channel එකට ආලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් මම අද චූටි නිර්මාණයක් අරගෙන ආවා ඔයාලට කියලා දෙන්න. මේ වගේ නිර්මාණ කණ්ඩිකට මගෙත් එකට ඇඳලා ඉන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මම දාන videos save වෙලම බලා ගන්න. bell button එක click කරන්න. මම අද කියලා දෙනවා අපේ cupcake එකට අපි හදාගත්ත චූටි චෙරි ගෙඩිය හදාගන්නේ කොහොමද කියලා. මම චෙරි ගෙඩිය හදාන 2.5 කටුවක් අරගෙන තියෙනවාද? ඒ වගේම රතු පාට යාන්න අරගෙන තියෙනවා. පෙඩින් චූට්ටක් විතර අරගෙන තියෙනවා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම යාන්නේ කරගෙන මැජික් රින් එකක් දාගන්න. දාගෙන මේ මැජික් රින් එක ඇතුළට සිංගල් ක්‍රොෂේ 6ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි මේ යාන් එක ඇදලා ලං කරගන්න. ඉතින් නම් අපි මාක් කරගෙන ගොතන්නේ. මේ නිසා මම නූල් පටකින් මේ විදිහට මාක් කරගත්තා. මේ විදිහට මාක් කරගෙන දැන් දෙවෙනි පේලිය මෙතන තියෙන පළවෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ දාගන්නවා. කයි දෙකයි 3යි 4යි මේ චේන් 6ටම සිංගල් ක්‍රොෂේ දෙක දෙක ගානේ 12ක් වෙන්න දාගන්නවා. 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12. අපි දැන් සිංගල් ක්‍රොෂේ 12ක් දාගත්තා. දාගෙන 3 වෙනි පේලි 4 වෙනි පේලි මේ සිංගල් ක්‍රොෂේ 12 ඒ විදියටම එක එක ගානේ ගොතා ගන්නවා පේලි දෙකක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 4 වෙනි පේලියත් මාක් කරගන්නවා. මේ විදිහටම මාක් කරගෙන වටේටම සිංගල් ක්‍රොෂේ එක එක ගාන 12ක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි අපි පේලි 4ක් මේ විදිහට ගොතා ගත්තා. දැන් මෙතන ඉඳලා අඩු කරගන්න ඕනේ. ඊළඟ පේලි මාක් කරගන්න. පස්සෙන් පේලි මාක් කරගෙන එක හිඩස්සකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. දාගෙන ඊළඟ හිඩස් දෙක එකතු කරලා ටොග් එකක් දාගන්න. එක පටක් ගන්න මේකෙන්. ඊළඟ එකෙත් එක පටක් අරගෙන මේ දෙකකට කටුවෙන් පන්නලා සිංගල් ක්‍රොෂේ එක. ආපහු සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි. සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි. සිංගල් ක්‍රොෂේ එකයි ටොග් එකයි. අපි දැන් ඊළඟ පේලියට මාක් කරගන්නවා. මේ පැත්තට මාක් කරගෙන ඊළඟ පේලිය අපි මේ පේලියේදී ටොග් විතරයි දාන්නේ. මම චේන් පටවල් දෙක එකට තියලා ටොග් දාගන්නවා. මේ විදියට පටලවල එලියට අරන් මේ පැත්තනොත් පටලවල එලියට අරන් මේ දෙක එකට පන්නනවා. පව් තව ටොග් එකක් දාගන්නවා.
අපිට ටොග් තුනක් එනවා මේ පේලියේදී ටොග් දෙකක් දාලා මේ විදියට තියාගෙන දැන් මේක ඇතුළට අපි පෙඩින් දා ගන්නවා මේ විදිහට පෙඩින් දාගෙන තව ටොග් එකක් අපි මෙතනට දා ගන්නවා එතකොට මේ පේලිය අපි ටොග් ටික දාගෙන ඉවරයි දැන් ඊළඟ පේලිය මම මාකරේ අයින් කරගත්තා තව ටොග් එකක් දා ගන්නවා යාන් එක චුට්ටක් දිගට තියලා කපා ගන්න යාන් එකට මම ඉදි කටුව මේ විදිහට දාගත්තා දාගෙන මේක ඇතුලින් දාලා මේ පැත්තෙන් අරගෙන යාන් එක ලං කර ගන්නවා මෙතනින් ලං කරගෙන මෙතනින් චූටි ගැටයක් දාගන්නවා ගැටයක් දාගෙන මේ ඉන්දි කටුව මේ පැත්තෙන් එනලා මේ පැත්තෙන් එළියට ගන්නවා දැන් මෙතන ගැටයක් දාලා යන්න ටිකක් තියලා කපාගත්ත මම මේ විදිහට චිරිගෙඩි නැට්ට වගේ පේන්න මේ විදිහට තමයි මම චිරිගෙඩියක් හදලා මෙතෙන්ට සම්බන්ධ කරගෙන තියෙන්නේ එහෙනම් මේ වගේ නිර්මාණ කරන්න දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න Thank you